ගතානුගතක ලංකාවේ කෘෂිකර්මය අපි සාමාන්‍යයෙන් කරන්නේ විවෘත ක්ෂේත්‍ර නැත්නම් ඕපන් ෆීල්ඩ් ඇග්‍රිකල්චර්. එතෙන්දී අපිට අවශ්‍ය වෙන ලොකු භූමි ප්‍රමාණයක්. දැන් මේක එන්නේ නැ මේ භූමි පරිභෝජන අඩු වෙනවා මොකද ජනගහනය වැඩි වෙනවා සංවර්ධන කටයුතු නිසා. ඊට අමතරව ලැබෙන ඵලදායීතාවය සාමාන්‍යයෙන් හරි අඩුයි. කෘෂිකර්මාන්තයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ටික තමයි ගුණාත්මක බීජ වල හිඟපා. පාංශු වල ගැටලු, නියඟ, රෝගහ පලි වෝද ඊට අමතරව මෑත කාලින වෙලදීලා පරිසර විනාශකම් මේ සියල්ලටම අපිට තියෙන එකම උත්තරේ ඕපන් ෆීල්ඩ් ඇග්‍රිකල්චර්ින් බැහැර වෙලා ආරක්ෂිත ගෘහයක් තුළට යන්නේ. එතෙන්දී අපිට තනි තනි භෝගයකට අවශ්‍ය කරන සාධක සපයලා පාංශු සාධකත් අපිට වම කරගන්න පුළුවන්, අහිතකර රෝගහ පලි වෝද අඩු කරගන්න පුළුවන්, ශාක පෝෂක ලබා දෙන්න පුළුවන්, දේශගුණ විපර්යාස වලින් සිද්ධ වෙන හානි වම කරගන්න පුළුවන්, තනි ගහකින් ලැබෙන අස්වැන්න උපරිම කරලා ඒකක ක්ෂේත්‍රයකින් අපිට ලැබෙන ඵලදායීතාවය උපරිම කරගන්න පුළුවන්. වසරකට කීප සැරයක් මේක ඇතුලේ වගා කරන්න පුළුවන් කම තියෙන නිසා දිගින් දිගටම ඵලදා ගැනීම හැකියාවක් අපිට ලැබෙනවා. අඩු වශයෙන් පලිබෝධනාශක පාවිච්චි කරන හින්දා ඉතාමත් වැඩි මිලකට මේ භෝග විකුණ ගන්න පුළුවන්. විශේෂයෙන්ම එළවලු පළතුරු වර්ග ගුණාත්මක තත්ත්වයෙන් ඉතා හොඳ පෙන්වීම ලබා ගැනීම හැකියාව ආරක්ෂක ගෘහ වගාවෙන් ලැබෙනවා. විශේෂයෙන් මේ සඳහා අවශ්‍ය කරන බීජ වර්ග දැනටමත් ලංකාවේ පවතින ඒවා හැම එකක්ම දුරුත ක්ෂේත්‍රයකට වඩා ඉතාමත් මෙහෙල ඵලදායීතාවයක් ලබා දෙනවා. පාලිත ගෘහ තුල භෝගාවා කිරීමේදී පාලිත ගෘහ වර්ග 3ක් භාවිත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉන් එකක් ලෙස වැසි ආවරණයක් පමණක් භාවිත කිරීම හඳුන්වා දුන්න පුළුවන්. තවත් පාලිත ගෘහයක් වන්නේ පොලිටනල් එකක් නිර්මාණය කර ගැනීමයි. වහලය සඳහා වැසි ආවරණයක් ලෙස පොලිතින් යොදා ගැනීමත්, ඉතුරු සියලුම ප්‍රදේශ කෘමි ප්‍රතිරෝධී දැල් භාවිතය මගින් ආවරණය කරගන්නා වූ ගෘහයකින්ද වගා කිරීමට හැකියාව තිබෙනවා. උසස්ම තාක්ෂණයෙන් යුතු පාලිත ගෘහයක් ලෙස හරිතාගාරයක් හඳුන්වා දෙන්න පුළුවන්. හරිතාගාරයේදී සියලුම බාහිර පරිසර සාධක වලින් තමාගේ වගා කරන භෝගය ආරක්ෂා කොට වහලය සහ අනිත් සියලුම ප්‍රදේශ පොලිතින් මගින් ආවරණය කරලා ඇතුළත භෝගය සියලුම පරිසර තත්ත්ව මගින් ආරක්ෂා කරලා වගා කරන්න පුළුවන්. ගොවි මහත්තයාගේ අවශ්‍යතාවය හැටියට තමයි හරිතාගාරයක්ද පොලිතින් ගෘහයක්ද දැල් ගෘහයක්ද කියන එක තීරණය. හරිතාගාරයේදී සිදුවෙන්නේ අපට අවශ්‍ය පරිසර තත්ත්ව අපි ඇතුළේ නිර්මාණය කරනවා. මේ ආකාරයට අපට උඩරට පළාත්වල වගා කරන්න පුළුවන් භෝගයක් පවා හරිතාගාරයක් තුළ වගා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ උෂ්ණත්වය අඩු කර ගැනීමේ ක්‍රමයමගින්. මේ පොල්ටන්ල් එක ඇතුළේ තියෙන මාළු පිරිසක ඒක සාමාන්‍ය රුපියල් 400 වගේ මෙලියේ යනවා රුපියල් 500 වගේ සුපර් මාකට් වලට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අතර ගුණාත්මකභාවය වැඩි. අතර දැන් එළිය දෙන්න කිව්වොත් අපි ලියදු පුරවල දාන්න කිව්වොත් එහෙම දවසක් විතර ගහන්න ඕන සාමාන්‍යයෙන් අක්කර කාලකට විතර වතුර. දැන් මේකට අපි වලෝ සාමාන්‍යයෙන් වතුර ලීටර 200ක් විතර තමයි වර්ගට 2000කට අපි එක සැරේකට දෙන්න. එළිය පොර කිලෝ 100ක් දැම්මොත් මේකට සාමාන්‍ය පොර කිලෝ 10කින් විතර මේ ක්‍රොප් එක කරක ගන්න පුළුවන්. අප කියන්නේ කාට වුණත් මේ පොල්ටනල් එකට යන එක හොඳයි 100%ක් සාර්ථකයි වැඩේ. ඕනම කෙනෙකුට අර මූලික වියදම චුට්ටක් වැඩි වුණාට ඒක ක්‍රොප් එකකින් දෙකකින් වියදම් කවර් කර ගන්න පුළුවන්. මේක අවුරුදු අපිට සාමාන්‍යයෙන් ඉන්නකම් පොඩි පොඩි රිපයර් ටිකක් තමයි කරගෙන යන්න තියෙන්නේ. ඔපන් ෆීල්ඩ් වගා කරද්දී ගොඩක් අපි දාන පොහරවල නාස්තියක් තමයි සිද්ධ වුනේ. වැස්සටයි අවුවටයි යන ප්‍රමාණවල දෙක වෙනම විශේෂ මාධ්‍යයක් එක්ක වගා කරන්න පටන් ගත්තට පස්සේ පොහරවල කාර්යක්ෂමතාවයේ ගොඩක් මේ වැඩි වුණා. අපිට ලොකු මේ වියදමක් ඉතුරු කර ගන්න පුළුවන් වුණා. මට එතනදි තමයි මම තීරණය කරගත්තේ මේකම දිගටම කරනවා කියන එක. මට වතුර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම මෙතන අක්කර 10ක් විතර වගා කරනවා. අගෝස්තු සැප්තැම්බර් වෙනකොට ලොකු ප්‍රශ්නයක් එනවා මේ වතුර හිඟකම. ඒකට ලොකු පිළියමක් වුණා මේ හර්තාකාර වගා තුළ අර පාවිච්චි කරන ප්‍රමාණයෙන් 10ක් විතර ප්‍රමාණයක් තමයි මට මේ දැනට මොනා වෙන්නේ වතුර. කම්කරු ශ්‍රමය 50කින් 60කින් විතර අඩු වෙලා තමයි පාවිච්චි වෙන්නේ. ඇතුලේ වගා කරන එකෙන් අස්වැන්න වැඩි. අනිත් එක ඒ වගා කරන මේ භෝගවල අස්වැන්නේ ගුණාත්මක භාවයේ ගොඩක් ඉහළයි. ඒ නිසා අපිට මේ එළියෙන් ලබන ආදායමට වඩා ලොකු ආදායමක් ඇතුලෙන් ගන්න පුළුවන්. කෘෂිකර්මාන්තයේ ගොඩක් තරුණයින් අතරින් ඈත් වීගෙන යන කාලෙක මේ විදිහට හරිතාගාරවල වගා කිරීමෙන් එයාලට ලොකු ආදායමක් ලොකු ව්‍යාපාර අවස්ථාවක් තියෙනවා. ලොකු ඉල්ලුමකුත් තියෙනවා මේ දේශීය හා විදේශ වෙළඳපොළට. ඉතින් ලොකු අවස්ථාවක් තියෙනවා මේකට යොමු වෙනවා නම් මේ ආර්ථික වශයෙන් දියුණු වෙන්න.